මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලා ආසම කරන බීම එකක්. අපිට ගෙදර තියෙන දේවල් වලින් රසට ඉක්මනට හදාගන්නේ කොහොමද කියලා. අද අපි ෆලූඩ හදන්න තමයි යන්නේ. මේකට අවශ්‍ය දේවල් පහතෙන් තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. මුලින්ම සීනි ග්‍රෑම් 250ට වතුළු මිලිලීටර් 500ක් දාලා මේ විදිහට කවලම් කරගන්න ඕන. කවලම් කරද්දී වටේට කවලම් කරන්න යන්න එපා. මැදින් චුට්ටක් හැඳ මේ විදිහට කවලම් කරගන්න, නැත්නම් සීන් ටික කැටි ගැහේ. ඊට පස්සේ ලිප ඔන් කරලා පළවෙනියට මෙන්න මේ විදිහට බුබුලු දාලා නටන වෙලාවේදී ලිප ඔෆ් කරන්න ඕන. මෙන්න මේ වගේ බුබුලු දාලා නටද්දී ලිප ඔෆ් කරන්න. ඔෆ් කළා මේක හොඳට නිවෙන්න තියන්න. නිවුනට පස්සේ අපි රෝස් එසෙන්ස් එකෙන් තේ හැඳ තුනක් දාගන්නවා. ශ්‍රීනි මිශ්‍රණය උණුවෙන් රෝස් එසෙන්ස් එකතු කරොත් මේක තිත්ත වෙන්න බලනවා. ඒකයි මං කිව්වේ නිවුනට පස්සේ ගන්න කියලා. ඊට පස්සේ රතු හෝ රෝස වර්ණකය මේකට එකතු කරගන්නවා. පොඩි ප්‍රමාණයක් දාගන්න, ගොඩක් පාට කරගන්න එපා. දැන් හරි. ඊට පස්සේ අපි කසකසා ඇට ටික පෙඟෙන්න මේම වතුර ටිකක් දාගන්නවා. ඉතින් ඔයාලා කැමති ප්‍රමාණයක් කසකසා ඇට ගන්න පුළුවන්. පෙඟෙන තරමට වතුර දාගන්න. විනාඩි 15ක් තියාගන්න. මම මේ කඩෙන් ගත්ත ජෙලි පැකට් එකක් තමයි හදාගත්තේ. ඉතින් ඔයාලට ජෙලි කඩෙන් අරන් හදාගන්න පුළුවන් කැමති පාටකින්. ඊට පස්සේ මෙන්න මේ විදිහට කෑලි වලට කපා ගන්න. කසකසාට පෙඟිලයි තියෙන්නේ. දැන් මේක නැවත සැරයක් හොඳට වතුරේ හොදලා පෙරලා ගන්න. දැන් අපි ෆලූඩ එක හදන්නයි හදන්නේ. මුලින්ම රෝස් සිරප් එකෙන් අපි පොඩ්ඩක් දාගන්න ඕන. රෝස් සිරප් එක වැඩි කරගන්න එපා. එහෙම වුණොත් පෙණි රස වගේම අපේ ෆලූඩ එකේ පොඩි සැර රසක් එන්න පුළුවන්. රෝස් සිරප් එකෙන් තේ හැන්දක් විතර ප්‍රමාණයක් දාගෙන ඊට පස්සේ අපි කපාගත්ත ජෙලි ටික දාගන්නවා. ඊට පස්සේ කසකසායට ටික දාගන්නවා. ඉතින් මේක ඔයාලා කැමති විදිහට සරස ගන්න පුළුවන්. ඔයාලා කැමති නම් පළතුරු කෑලි, කජු මේවත් එකතු කරගන්න පුළුවන්. දැන් මම කූල් කරපු කිරි, හොඳට කූල් කරපු කිරි ගන්න ඕන. කූල් කරපු කිරි ටික එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකටම අයිස්ක්‍රීමුත් දාගන්නවා. මං කිව්වනේ ඔයාලා කැමති විදිහට සරස ගන්න පුළුවන් කියලා. ඔයාලා කැමති නම් පළතුරු, ඒ වගේම කජු, තව ජෙලි ටිකක් එකතු කරගන්න පුළුවන්. මම මේ දුන්නු කිරි ප්‍රමාණය ඔයාලට ෆලූඩ කෝප්ප දෙකක් හදාගන්න පුළුවන්. මං කිරි කප් දෙකක් ඔයාලට ගන්න කියලා කිව්වා. මේ තියෙන්නේ අපි හදාගත්ත රසවත් ෆලූඩ එක. ඉතින් වැඩි වෙලාවක් ගියෙත් නැහැ, වැඩි වියදමක් ගියෙත් නැහැ. ඔයාලා මේකට කැමති නම් ලයික් එකක් දාලා ඔයාලගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.